දැන් අවුරුදු ගානක් තිස්සේම මේක මේ දිරාපත් වෙලා තියෙනවා හුඟක් ඒවා ඔය ඇවිල්ලා ඇවිල්ලා සීජේ අරගෙන බොරුවට මේ කොට 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 තීන්ත ගගා යනවා මේක පිළිසරණක් නෑ තාම ඒ කියන්නේ දැන් දැනට අවුරුද්දකට උඩදිත් මේ මේක ළමයි 3 දෙනෙක් වැටලා මම බේරගත්තා ගිහිල්ලා ළමයි 3 දෙනාව පොඩ් බෑග් එක පිටින් එක ළමයෙකු කඩාගෙන වැටුණා මේ දිගත් වෙලා ඇලි කැලි මේක දාලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේක මේවා අයින් කරලා මම නම් කියන්නේ මේකට කොන්ක්‍රීට් ලෑලි ටිකක් දාලා මේක සම්පූර්ණයෙන් කවර් කරලා මේක මේ මිනිස්සුන්ට යන්න හදලා දෙනවා නම් තමයි මේක හොඳ ගොඩක්ම නැත්තම් මේකේ මේ අවුරුද්දකට කොහොමවත් මිනි 2-3ක් අනිවාර්යෙන්ම මේ ගඟට බිලි පූජා වෙනවා මොකද හේතුව මේ පාලමේ තියෙන අදාළම තත්ත්වයෙන්ද මොකද එහා පාලමත් ඒකෙන් යන්නම බෑ දැන් ඒකෙන් ගිහින් ගිහින් හිටියේ ඒක යන්නම බෑ අයින් කළා දැන් මේක හොඳනම දිරාපත් වෙලා තියෙන දැන් මේක මේක ඉතින් මේ සීජාරගෙන් ඇවිල්ලා තීන්ත ගගා යනවා ඔය මලකඩ අයින් කරලා අර මේ කරලා දැන් ඊය රෑත් මේ ළමයෙක් වැටුණා වැටුණාම තමයි තාමත් නැහැ ළමයා ආගිය අතක් හොයාගන්න ගෙවල් වලින් ඉතින් මම නම් කියන්නේ මේ ඉක්මන් කරලා මේකට ලොකු සහනයක් කරලා දෙනවා නම් හොඳයි කියලා මේ පඩි පෙළ ගිලා බැහැලා ගොඩාක් දැන් අවුරු සුනාමියට ගිලා බැස්ස ගිලා බැහැලා තාමත් එහෙමම නැත්තම් මෙතනින් තමයි මේ හැම ජනතාව කොම නැගලා යන්නේ යහපැත්තන මෙතනින් තමයි මේෙන් ඇවිල්ලා මේ දැන් උඩින් එන්නේ සමහරවල් මේ උඩිනුත් ගාංගාල වැටෙනවා මේ මෙතනට වැටෙනම ඒ මිනිස්සයා මැරුණත් ඉතින් මැරුණාට පස්සේ තමයි එන්නේ මේ අන්න ඒකයි කියන්නේ අපි කියන්නේ මේවා ටිකක් බලලා බලධාරීන් මේ ගැන ලොකු අවධානයක් යොමු කරනවා නම් ඒකයි අපි කියන්නේ.